මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඩොලර් මිලියන 7000ක් ලබන වසරේ ගෙවිය යුතු සම්පූර්ණම ණය. මේක තමයි තත්වය. ඒතර ගෙවන්න තේරියන්නේ 1150. ඉතිහාසයේ පෙර නොවු විරු විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ ඉතිහාසයේ අපි පළවෙනි වතාවට බංකොලොත් වීමට යන බව ඉතාම පැහැදිලි. මේක देश मूल्य අර්බුදය අතිශය දරුණු තත්වයකට මේ වසර අගභාගය වෙන විට පත් වෙමින් ලබන වසර අත වශයෙන්ම ශ්‍රී ලංකා දීපේ ආර්ථිකයට අතිශයින්ම තීරණාත්මක ඒ ඉතිහාසයේ තිබිච්ච ඉතාමත්ම බලගත් මූල්‍ය අගහදයට වැටෙමින් තිබෙන බව පැහැදිලි රටේ දේශීය මූල්‍ය අර්බුදයත් ඉතා බරපතල ලෙස වර්ධනය වෙමින් තිබෙනවා විදේශ විනිමය හිඟය විසින් ඇති කරලා තියෙන අර්බුදයක් මහා පරිමාණ අර්බුදයක් බවට දවන්ත සුලි කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ එළඹෙන වසර විශේෂයෙන්ම මේ පළවෙනි මාස කීපය ඇතැම් විට ජනවාරි මාසය අතිශය තීරණාත්මක මාසයක් බවට පරිවර්තනය වෙන්න නියමිතයි. මේ වෙනකොට ශ්‍රී ලංකාව සතුව තිබෙන්නේ डॉलर मिलियन 1500ක ඒ කියන්නේ කෝටි 150ක පමණ විදේශ වත්කම. හැබැයි මේ විදේශ වත්කමට අපි රැවටිය යුතු නැහැ. මොකද අද මේ රටේ මහ බැංකුවෙත් ඒ වගේම සෙසු බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම ඍණාගයක්. ඒක ඉතාමත්ම බරපතල අගයක්. සියලුම බැංකුවල මේ ශුද්ධ විදේශ වත්කම් හිඟය ඍණ ඩොලර් මිලියන 3600 ඉක්මවලා තියෙනවා. ඒ නිසා මේ වත්කමයි මේ සියල්ලෙම එකතු වෙවිලා දැන් ඍණාගය. කෙසේ නමුත් මේ පවතින මේ ඩොලර් මිලියන 1500න් 350ක් පමණම තිබෙන්නේ රත්තරන්. ඒ අනුව මේ 1150ක් විතරයි අපිට මුදල් වශයෙන් තියෙන්නේ. මේවත් ඇත්ත වශයෙන්ම ණයටගත් මුදල් විශේෂයෙන්ම යහපාලන කාලයේ ගොඩනගාගත් සංචිත වලින් ඉතුරු වෙච්ච ඒවා. දැන් 2022ගේ තත්ත්වය මොකක්ද? 2022 ගෙවිය යුතු සමස්ත ණය බර මෙන්න. ඒක ඩොලර් මිලියන 7000කට අධිකයි. ඩොලර් මිලියන 7000කට අධිකයි. මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඩොලර් මිලියන 7000ක් ලබන වසරේ ගෙවිය යුතු සම්පූර්ණම ණය. අපි ගත්තොත් දීපාර්ශ්වීය ණය. ඒ කියන්නේ රට රටවල් අතර තියෙන ණය. ඩොලර් මිලියන 550ක් ලබන වසරේ ගෙවිය යුතුයි. බහුපාර්ශවීය ණය අන්තර්ජාතික වශයෙන් තියෙන මූල්‍ය ආයතන වල ණය ඩොලර් මිලියන් 604යි. ඒ වගේම අපනයන ණය එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඩොලර් මිලියන් 514යි. ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ISP 1500යි. එකෙන් 500ක් තියෙනවා ජනවාරි මාසේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වල වෙනත් කාරණා, ඒ කියන්නේ පොලි වැනි කාරණා ඒක තියෙනවා 1083ක්. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර SLDB ඩොලර් මිලියන 1441යි. ඒ වගේම වෙනත් ඒකත් එක්ක ගැට ගැහිච්ච වෙනත් අපි කියනවා මේ FCABU කියලා ඒවා ඩොලර් මිලියන ආසන්නේ 1200යි. බංග්ලාදේශයේ අතමාරුව 150යි. එකතුව 7042යි. මේක තමයි තත්ත්වය. ගෙවන්න තේරියන්නේ 1150. අපි ගමු ජනවාරි මාසයේ තත්ත්වය. ජනවාරි මාසයේ 2022 ජනවාරි මාසයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරයක් තියෙනවා පියවන්න මේ හුඟක් දිනේ කතා කරන ජනවාරි 18 ඩොලර් මිලියන 500ක. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර එහෙම නැත්නම් SLDB එකක් තියෙනවා ඩොලර් මිලියන 242ක. ඒ වගේම බහුපාර්ශවීය දීපාර්ශවීය ණය වාරික එකතු කළොත් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200කට අධිකයි. ඒ අනුව ආසන්නයෙන් ඩොලර් මිලියන 940කට අධික ණය ප්‍රමාණයක් ජනවාරි මාසයේ පමණක් ගෙවිය යුතුයි. අතේ ඇති ගාන 1150යි. මෙන්න තත්ත්වය. ජනවාරි මාසයේ තත්ත්වය. දැන් මොකද වෙන්නේ? මේ රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්නන්නේ, මේ රටට අත්‍යවශ්‍ය තෙල්, ගෑස්, ගල්ලඟුරු ගෙන්නන්නේ, මේ රටට අත්‍යවශ්‍ය වෙනත් රසායනික ද්‍රව්‍ය පොහොර යනාදිය ගෙන්නන්නේ, මේ රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්නන්නේ, විශේෂයෙන්ම පාම් පිටි, ඒ වගේම සීනි,
අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් වරා ඇවල් නෙළුම් කුළුණවල් සම්මන්ත්‍රණ ශාලා ක්‍රීඩා පිට්ටනි මේ සියල්ලම අධික පොලියට ණය අරගෙන 100ට 400 පරිමාණෙන් කොමිස් ගහලා ගොඩනගපු මේ සංවර්ධනයේ ප්‍රතිලාභ දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් තියෙනවා. කිරිපිටි නැති රටක්, ගෑස් නැති රටක්, භූමි තෙල් නැති රටක්, ඒ වගේම අනාගතයේ විදුලිය නැති රටක් ඇතිවීමේ භයානක අනතුරට ලංකාව ගමන් කරමින් තියෙනවා. ඉතින් මේකට මේ දැන් ආණ්ඩුව මොකද කරන්නේ? තව අවුරුදු 3ක් gediya පිටින් මේ ජනාධිපති ආණ්ඩු කරන්න තියෙනවා. 2024 තමයි ඔහුට ජනාධිපති වරණේ තියෙන්නේ. නමුත් වැඩ කරන්නේ මේ මාසයක් විතර තව බලේ ඉන්නවා කියලා හිතාගෙන. ඒ නිසා කෙටි කාලීන උපාමං හොයනවා. අපි දන්නා මේ අර්බුදේ ගසා ගන්න දරපු උත්සාහය. තෙල් බිල ගෙවන්න කියලා අධික පොලී අනුපාතයක් සහිත ඩොලර් බිලියන 2.5ක හොරගිවිසුමක් කරන්න ගියා, හොරගනදෙනුවක් කරන්න ගියා. තෙල් සංස්ථාව බලශක්තිය ඇමතිවරයා. ඒ කියන්නේ 107ක කොමිස් මුදලකට ඩොලර් මිලියන 175කට අතිදවන්ත ධනයක් ඒ හරහා හොමාරු වෙන්න ගියා. ඒක එලිදරව් වුණා, ඒක වැළකුණා. ඊළඟ ඕමාන් රාජ්‍යයෙන් ඩොලර් බිලියන 3.6ක් ලැබෙන්න නියමිතයි කියලා ඇවිල්ලා ප්‍රකාශනිකුත් කළා. මේ රටේ මහ බැංකු අධිපති ඒ වගේම බලශක්තිය ඇමතිවරයා හරණත පැලෙන් කිව්වා ඕමානේ එහෙම උත්සාහයක් නැහැ කියලා. ඊළඟ ඕමාන් මහ බැංකුවත් එක්ක අතමාරුවක් කරනවා කිව්වා. ඊළඟට කටාර් දේශයේ දැන් ණය ගන්න ගිහිල්ලා තියෙනවා. ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් මිලියන 500ක හොමාරුවක් කරගන්න හදනවා. බංගලාදේශයට නැවත දුරකථන ඇමතුම් දෙනවා. මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම తాවකාලික පීවර. දිගු කාලීනව මේ ඊළඟ මාස 6 කොහොමද ගෙනියන්නේ කියන එක ගැන බැසිල් රාජපක්ෂ මහත්තයාගේ වගාඩම්බරපර ප්‍රකාශ හැම ණයක්ම අපි ගෙවනවා කියන වගාඩම්බරපර කතා මිසක් ප්‍රායෝගික වැඩසටහනක් නැහැ. රට අතිශය බහාන කනතුරක වැටලා තියෙනවා.